ගෞරවනීය අරහතුන් වහන්ස මරණාසන්න මොහොතට පත්වෙන්න කලින් හොඳට පින්දාම් කරපු පුජ්‍යලේ අවසාන මොහොතේදී සිහිය නිකාර මද ගතිය තිබුණොත් එතකොට මේ කොහොමද විඥාණය සිද්ධවන්නේ? අර බලවත් ගරුක පුණ්‍ය කර්මයක් උපාදානය කරගන්න. දැන් ඔය මේ ආගමී කියන්නේ මෙයා මේ පස්සේ කාලික බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. පින් පොතක් තියාගෙන පින් පොත ලියනවා. එතකොට අර පින් පොත අවසානේ කියවනකොට පොතෙන්ද උපාදානය වෙන්නේ? කොතෙන්ද යන්නේ? අර කරපු පින. පින නිසා සුගතියට යනවා. දුගතියෙන් බේරෙනවා. හැබැයි නිවන? නිවන වැහෙනවා. එතකොට සුගතියක නැවත අලුතෙන් උපත ලැබ්බත් නිවන වැහෙනවා. දුගතියකට වැටුණත් නිවන වැහෙනවා. ඒක නිසා අපි පින්කමක් කරලා පින් පොතේ ලියලා ඕක උපාදානය කරගෙන තණ්හාවෙන් තියාගෙන ඉන්න එක නෙමේ බුද්ධ දේශනාව. පුඤ්ඤ පාප පහිනස්ස කිදී පින්කමක් කරගත්ත මොහොතෙම ඒ මොහොතෙම චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධ. එවනනම් ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සම. ඔය ගාත කීපකින්ම තියෙනවා. හැබැයි ඒ වුණත් ඔය මධ්‍යකාලීනව මිනිස්සුන්ට පිනක් කරලා ඒක පින් පොතේ ලියාගෙන අවසානයේ මරණ මොහොතේ පින් පොත කියවන්නේ ඉගෙනුවා. පින් පොත ඉගෙනුවාම උනේ දුගතියෙන් බේරුණා සුගතියකට නම්පත් වෙනවා. ඒ මොකද අර ගරුක කර්මයක් හැටියට ඒකම තමයි. නමුත් නිවන වැහෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒකත් ගැළපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ පිනක් කරගත්ත ඕනම වෙලාවක ඒ මොහොතේම එතනදිම ඒක කුසලයක් බවට පත් කරගන්න. එතකොට තමන්ගේ හිතේ ඒක පිරිසිදු බවක් ඇති වෙනවා. ඒ අනුව අනිත්‍ය දුක්ඛම් විපරිණාම ධම්මං යථා භූත ඥාන තත්ත්වේ පජානාති වෙනවා. ඒක නිසා පින්කම් කර කර හිතේ හෝ පොතේ හෝ ලියාලයා තියාගන්න එපා. ඒකත් අර රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති වෙනවා. ඒකත් නිරුජ්ජති කරන්න ඒකත් අත්තරි. ගෞරවනීය අරුණතුන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ගෙදර ගියපුවාම දැන් කුඩා දරුවන් ඉන්නවනේ. දැන් එතකොට ඒ දරුවන්ට ඒ බිත්තර එහෙම තාම්බලා දෙනකොට ඒ ජීවයක් තියෙනේවා නැතිවා කියලා එහෙම තිබේද ඒකේ? ඒ වයිටින් රස තෘෂ්ණාවෙන් රස පිරේත කමෙන් කරනවා නම් ඒකේ රාගයක් මෝහයක් තියෙනවා. දෙරුණාද? ඒක නිසා මේ ගිහියන් හැටියට අර බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හොති කියන එක අදාළ නැහැ. ප්‍රාණයක් නැති දේවල් තියෙනවා. ඒවා බීජගාම භූතගාම. දැන් ඔය ගොටුකොළ මුකුණ ඇන්න මුං ඇට කඩල ඒවා බීජගාම භූතගාම. ඒවා පැලවෙනවා. ඒ පැලවෙන දේවල් ගිහියන්ට කපන්න පුළුවන්. පැවිද්දන්ට ඒවා අයිති නැහැ. කපන්න බෑ. ඒ විනාශ කරන්න බෑ. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති. සමාරම්භා කියන්නේ සමූල ඝාතනය කිරීම. සහ මුලින්ම මිදී නිදහස් වෙන්න ඕන පටිවිරතෝ හෝති. නමුත් ගිහියන්ට ඒක අදාළ නැහැ. ගිහියන්ට පුළුවන් ඔටුකොළ ඔයගේ බීජයක් නැති ඒවා. බීජයක් තියෙනවා නමුත් අර සම්පූර්ණ සවිඥානක නැති. ඒ නිසා දැන් ඔය බොහෝ විටම ඔය බ්‍රොයිලර් බිත්තර කියන්නේ ඒ බිත්තරයක් මොන තරම් දැක්කත් පැටවෙක් වෙන්නේ නැහැ. රැක්කට බිත්තරයක් පැටවෙක් වෙන්නේ නැහැ. නමුත් ගම් බිත්තරයක් රැක්කොත් පැටවෙක් වෙනවා. ඉතින් ඒ ගම් බිත්තරයක් නම් පැටවෙක් එනවා. නමුත් අර බ්‍රොයිලර් බිත්තරයක් රැක්කට පැටවෙක් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙත් ජීවියක් තියෙනවා. ඒකත් අර මුං ඇටයක් වගේ. ඒකත් අර කඩල ඇටයක් වගේ. ඒවා බීජගාම භූතගාම. යම් පණක් තියෙනවා. ඒ නිසා ඒව තම්බල අපිට ඔය ගනවා. ඉතින් ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕන. රස තෘෂ්ණාවෙන් රස ප්‍රීතකමෙන් රස කෑමෙන් රස මජ්ජිරිකමෙන් ඒව ගත්තොත් එතෙන්දිත් අසංවර බවක් එනවා. මේ බුද්ධ දේශනාවේ තියෙනවා කරුණු හතරක්. එකක් වරද, එකක් පාපය, එකක් සම්මතය, එකක් සංවරය. මේකෙන් සංවරය තමයි රැකෙන්න ඕන. දැන් අර විතර නම්බල කෑවොත් සංවර නැහැ. දැන් අපි හිටමුකෝ
ස්වාමීන් වහන්සේ නමක් හෝ කවුරු හරි රාත්‍රියට කෑම ගන්නවා. පවක් නෑ, අකුදුල යන්න බරදකුත් නෑ. එනම් මොකද අසං. එතකොට ආහාරී මතඤ්ඤුතාව නොදැන ගත්තොත් ඒක අසංවර. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ අසංවර නොවිද සංවර සංමුතෝ විහෙරති. සංවරත්වය තමයි නිවනට උපකාර වෙන්නේ. ඒක නිසා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ආහාරේ මතඤ්ඤුතෝ ගත්තොත් සංවර. ඒක නිසා මේක හැම දෙයක්ම පමණ දැන අපි කරන්න ඕන. එතකොට සංවරයි. ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය අසංවරේ නම් අර රස තෘෂ්ණාවෙන්, රස පිරේතකමින්, රස මජ්ජරිකමින්, රස ආසාවෙන් තෘෂ්ණාවෙන් බදාගෙන බෙදාගෙන උදේ හීල් දානේ ගත්තත් අසංවරයි. අපි හිතමුකෝ උදේ හීල් දානයක් කවුරු හරි ගෙනාම කියලා. ඒක තෝර තෝර දැන් මෙහෙම දැන් ඔය පන්සල් වලට ගේනාම මේ ආරණ්‍ය වලටත් පන්සල් වලටත් දායකයෝ ගිහිල්ලා දැන්ම තමන්ගේ භාජනයකට ඔක්කොම භාජන වලට දාගන්නවා. ඒ කවුරු හරි පොඩි හාමුදුරම පින් දීලා යනවා. ඊට පස්සේ අනික් හාමුදුරුවෝ ඇවිල්ලා තමන්ට කැමති එක කැමති පමණ බෙදාගෙන අකමැති එක අයින් කරනවා. මොකද ඒක තෝරනවා. ඒක අසංවරයි. ඒක බෙදාගෙන කියනවා. ඒක බෙදාගෙන කියනවා. අර පටිසංකාය යෝනිසෝ මාදින් නැහැ. අර පරියෝදාය තිත්තති නැහැ. ඉතින් ඒක නිසා එතන අසංවරත්වය තියෙනවා. අසංවරත්වයයි මේ බුද්ධ දේශනාවේ වරද පාපයට අකුසලයට වඩා වැඩි. සංවර වුණොත් ඉන්ද්‍රිය හයම සංවර වුණොත් ප්‍රත්‍ය සිව්පසයේම ප්‍රත්‍ය සංවරය තියෙනවනම් ආජීවක පාරිශුද්ධ සංවර තියෙනවනම් ඒකෙන් සියලු සිල් රැකෙනවා, සියලු මඟ වැඩෙනවා, සියලු පරිශුද්ධතාවයට පත් වෙනවා. ඔබ වහන්සේට නිරෝගී සුව ලබා.